වැටුප විෂමතායිපත් කිරීමේ ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ගුරු විදුහල්පති එකමුතුව රට පුරා පවත්වන විරෝධතා මාලාවේ පියවරක් අද බදුල්ල නගරයේදී පැවැත්ුණා. ලෙඩ නිවාඩු වාර්තා කළ ඌව පළාතේ ගුරු විදුහල්පතිවරුන් විශාල පිරිසක් මේ විරෝධතාවයට එක්ව සිටියා. ඌව පළාත් සභාව ඉදිරිපිටින් ආරම්භ කළ පාගමන අවසන් වූයේ බදුල්ල ප්‍රධාන බස් නැවතුම්පළ ඉදිරිපිටින්. විරෝධතාව හේතුවෙන් බදුල්ල නගරයේ සියලු මාර්ග පැය කිහිපයක් අවහිර වුණා. මේ සටන නොනවති ඉදිරියට යනවා. මේ තුන්වැනි පියවරේ පළවෙනි රැල්ල රජ රටින් ආරම්භ කළා. දසදහස් ගණන් ගුරුවරු රැස් වුණා. බලාගේ සෞභාග්‍ය දැක්මේ තියෙනවා. ඔවුන් බලයට පත් වූවහම ගුරු විදුහල්පති වැටුප් විසමතා ඉවත් කිරීමට සේවාවන් සංයුක්ත සේවාවක් බවට පත් කරලා මේ ප්‍රශ්නේ විසඳනවායි කියලා. පළමු හයවෙන් අපේ වැටුප් විසමතා ඉවත් කරනවායි කියලා. අපි ආනවා මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාගෙන් ගිය අවුරුද්දේ නොවැම්බර් මාසේ පළමු හයවෙන් ඉදිරිපත් කරපු වෙලාවේ ගුරු වැටුප් විසමතා ඉවත් කරාද? නෑ. ලංජයි 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 පාර්ලිමේන්තු ජීල් පීරිස් පොරොන්දුනා මේක විසඳනවා කියලා. නමුත් ඒ විසඳුම් ලබා දෙන්න අසමත් වෙලා තිබෙනවා. මේ වෙනකොට මේ මුළු මහත් අධ්‍යාපන පද්ධතිය විනාශ කරන්න විවිධ තීන්දුව తీරන ගනිමින් තිබෙනවා. හොරපාරෙන් පත්වීම් දීලා අධ්‍යාපන පද්ධතිය විනාශ කරන්න සූදානම් වෙලා ඉන්නේ. මෙම විරෝධතා හේතු වෙන අද පෙරවරුවේ බදුල්ල දිස්ත්‍රික්කයේ රජයේ පාසල් රැසක අධ්‍යන කටයුතු වලට බාධා මතුවුණා.